පින්වතුනි, ඒ කල්යාණ මිත්‍රයාගේ ඇසුර නොවන්නට ඔබත් මාත් අද මේ මිනිස් ලෝකේ නැහැ. මේ කරුණු මේ මොහොතේ හදවතට නොදැනුනොත් දැනෙන දවසක් එනවා. ඒ දවස තමයි ජීවිතය අවසන් කරන නිමේෂය. කල කී දේ මොහොතක් අතරක් නැතිව සිහි වෙලා එද්දී ඒ මොහොතේදී බොහෝ දෙනා අසරණ වෙනවා. ඇති හැකි කාලේ, පුළුවන් කාලේ වැරදුනොත් ඒක බොහොම බරපතලයි. පුළුවන් කාලේ නොවැරදි ජීවත් වෙන්නයි මේ අමා ධර්මය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. පින්වතුනි, ඒ දුර්ලභ කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ හැම කෙනෙක්ම ලැබුවා. ඒ වගේම ධර්මානු ධර්ම ප්‍රතිපත්තීන්හි යෙදී මේ භාග්‍යය ඒක ඉතාම කලාතුරකින් ලැබෙන්නේ. ධර්මය අහනවා, හැබැයි ඇසූ දහම ජීවිතයට ගලපගන්නේ නැත්නම් ඒක වාසනාවක් නෙමෙයි. එහෙනම් මේ පින්වත් හැම දෙනාටම ගෙවිගේ ඉතිහාසයේ පසක තැබේවා. අද වගේ දවසක උතුම් පිරිසිදු සීලයක පිහිටන්න, මේ අමා ධර්මයට සවන් යොමු කරන්න මේ ලැබිච්ච අවස්ථාව සුළුපටු භාග්යක් නෙමෙයි. පින්වතුනි, මේ කරුණ ජීවිතයට ගැලපුණා කියන්නේ ඒ ජීවිතය මේ මහා පොළොවේ වාසනාවන්තම ජීවිතයක්. ඒ ජයග්‍රහණය සංසාර ගමන කෙනෙකුට ලැබෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු ප්‍රමාණයක්. ජාති වශයෙන්, චුති වශයෙන් මෙතෙකයි කිව නොහැකි ඉමක් කොනක් නොපෙනෙන දීර්ඝ සසර ගමනේ මේ වාසනාව මාද ඔබද ලැබුවා කියලා සතුටු වෙන්න. බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යත්වයට අගය ලබා දුන් අස්සම සම ශාස්ත්‍රූන් වහන්සේ එදා ලුම්බිනි සාල වනෝද්‍යානයෙන් සිරිපා පියුම් මේ මිහිමඩලට දිගු කරපු නිමේෂය වෙනකොට ඈත සංසාර ගමනේ අනේක ජාතීන්හි ඒ උත්තම බුද්ධ රාජ්‍ය වෙනුවෙන් දස පාරමී ධර්ම, උපපාරමී ධර්ම, පරමත්ථ පාරමී ධර්මයන් ඉමක් කොනක් අතරක් නැතිව සම්පූර්ණ කළ හැටි බොහොම අනුවේදනීය හැඟීමකින් සිත මිහිරටපත් කරමින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දීර්ඝ සසර ගමනක විමුක්ති සුව සොය සොයා ඇස්සිස්මස්ලේ දන් දෙමින් යෝ සාගරේ ජලධිකං රුධිරං අදාසි භූමින් පරාජය සමන් සමදාසි දානං මේරු පමාන මධිකං සමෝලිසේසං කේ තාරකා ධිකතරං නයනං අදාසි. ඒ සසර ගමනේ සැනසීම පතා දන් දීපු හැටි කියවෙන්නේ. සිව් මහා සමුදුරේ ජලයට වැඩි රුහිර ධාරා දන් දීම හුදු වාගාලාපයක් නෙමෙයි, හුදු අතිශයෝක්තියක් නෙමෙයි, හුදු පුහු වර්ණනාවක් නෙමෙයි. සැබවින්ම පින්වතුනි, මේ සංසාර ගමන ගැන දන්නෝ ඒ කාරණය අදහා ගන්නවා. ඔබේ දෑසින් ගලාගිය කඳුළු මේ ජීවිතයේ ඔබට මතකයි. පුංචි කාලේ නම් මතක නැහැ. නමුත් දැනුමක් තේරුමක් තියෙන කාලේ හඬන්න වුණා, වැළපෙන්න සිද්ධ වුණා. ඉදිරියටත් හඬන්න වෙනවා, වැළපෙන්න සිද්ධ වෙනවා. කාලෙකට සිනහව, කාලෙකට කඳුල මේ නෙතුවකට හුරුයි. ඉතින් මේ සංසාර ගමනේදී මේ ජීවිතයේ ඉතා ස්වල්ප ප්‍රමාණයක් හෙළූ කඳුළු හා බලද්දී භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, එසේ හෙළූ කඳුළු එකතු කරා නම් එකම හේතුවක් වෙනුවෙන් හැඬූ කඳුළු හේතු දෙක තුනක් වෙනුවෙන් නෙමෙයි, සිව් මහා සාගරයේ ජලයට වැඩි බව. මේ දේශනා කරන්නේ බුදු කෙනෙක්, සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. මෙලෙසින් දේශනා කරන්නේ සර්වඥතා ඥානී හිමි ශාස්ත්‍රවරයෙක්. එහෙම නැත්නම් ප්‍රදේශවර්තී ඥානයක් තියෙන කෙනෙක් නෙමෙයි. මේ හෙළිදරව්ව කරන්නේ දෙවියන්ගේ අතිදේව වූ, බ්‍රහ්මයන්ගේ අතිබ්‍රහ්ම වූ, දේවාතිදේව බ්‍රහ්මාති බ්‍රහ්ම ශාස්ත්‍රෝන් වහන්සේ. මෙතකයි කියා හිතන්නට බෑ ඒ සැනසීම. පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි හැම දෙනා නොයෙක් විධියේ කරුණුවලින් සසර සාගරයේ නෙතුවගින් කඳුළු ගලා යන්නට සැලැස්සුවා. බැරි වෙලාවත් එකතු කරා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි ඒ කඳුළු. ඒ වගේම අනේක විධ කරුණු ඉදිරියේ තිරිසම් ප්‍රේත ලෝකවල දුක් විඳ විඳ ඉන්නකොට මැරෙන්න සිද්ධ වෙච්ච වෙලාවේ
බෙලි කැපුම් කාපු වාරවල ගලාගිය රුහිර ධාරාව එකතු වුණා නම් සිව් මහා සාගරයේ ජලයට වැඩි මේක සත්‍යක්මයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් දේශනාවක් එවන් සසර ගමනක නිම්හිම් නැති සසර ගමනක කෙලවරක් නැති සසර ගමනක නොවිඳි දුකක් නැති සසර ගමනක නොවිඳි පීඩාවක් නැති සසර ගමනකයි අපි හැමදෙනාම මෙච්චර කාලයක් ඇවිදගෙන ආවේ ඒ සංසාර ගමන පුරාවට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දන් දුන්නා නුදුන් දානයක් නැති තරමින් දන් දුන්නා නුදුන් දානයක් නැති පමණින් ජාති ජාතිත් දන් දුන්නා නොරැකී සීලයක් නැති පමණින් සීලය ආරක්ෂා කළා නොවිඳි දුකක් නැ විමුක්ති සුවය වෙනුවෙන් පින්වතුනි එහෙම සසර ගමනකයි මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ එහෙම පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ නමක් තමයි මහා ගෞතම බුදුරජාණන් වහන්සේ එනිසා මහ පොළොවේ පස්පරයා ශරීර මාංශය දන් දුන් හිසහසේ තරුකැට පරයා නෙතු සංගල දන් දුන් මහමේරු පර්වතය පරයා ඔටුනු පලන් හිස ගලවා දන් දුන් මුනි උතුමෙකු වේ නම් ඒ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ නමස්කාර වේවා ඒ ශ්‍රී නාමයට එලෙසින් අපට ලබා දුන් මේ උතුම් දායාදයයි අද වගේ දවසක අපි හැම දෙනාම මේ භුක්ති විඳින්නේ. Thank you.